දූෂණය වංචාව නාස්තිය අක්‍රමිකතා සහ ආකාර්යක්ෂමතාවය ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන්. අද ලියන්නේ 566 වැනි ටෙලිවැකිය. අපේ රට ඈත අතීතයේදී හඳුන්වනු ලැබුවේ සෙරන්ඩිප් කියලා. අරාබි ජාතිකයින් තමයි අපට සෙරන්ඩිප් කිව්වේ. මේ නමේ තේරුම අහඹු එහෙමත් නැත්නම් ආශ්චර්ය සොයාගැනීමක් කියන එක. හොඳේ අහඹු එහෙමත් නැත්නම් ආශ්චර්ය සොයාගැනීමක් කියන එක. එදා අරාබි ජාතිකයින් මේ නම තියන්ටම හේතු වුණේ ඔවුන් දැක්කේ සදාහරිත වනාන්තර. ගංගා ඇලදොල දියඇලි විතරක් නෙමෙයි රස නහර පිනාගිය පළතුරු බවභෝගවලින් ඈත අතීතයේදී මේ ලස්සන දිවයින පිරී ගොස් තිබුණා. එදා සෙරන්ඩිප් ඇත්තටම ක්ෂේම භූමියක්. විශේෂයෙන් මේ ආශ්චර්යජනක දිවයින කියන නම පටබැඳුනේම මිනිසුන් කළ නිර්මාණ දැකලා හැම නෙවෙයි. හොඳේ අපට ස්වභාව ධර්මයෙන් ලැබුණු අපූරු සුන්දර විසිතුරු දෑ නිසයි එදා අප සෙරන්ඩිප් වුණේ. නමුත් ඇත්තටම අද නම් අපි අරාබියට කාන්තා ගෘහසේවිකාවන් සපේන රටක් නේද? අද ඇති ආශ්චර්යයක් නෑ කියලා ආයෙ ඉතින් අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ නේද? ආසියාවේ ආශ්චර්ය ඒ කියන්නේ ඒෂියා මිරකල් එක අපිට අහිමි වුණා. අපට බැරි වුණා ඒෂියා මිරකල් ඉකොනොමික්ස් එකක් හදාගන්න. එදා අපට වඩා පහලින් හෝ සමානව සිටි ජපානයේ, තායිවානයේ, සිංගප්පූරුව සහ හොංකොං වගේ රටවල් අද වන විට ආසියාවේ ආශ්චර්ය බවට පත්ව අවසන්. ඒ සංවර්ධනය ඔස්සේ ඒ රටවල් අද වන විට ආසියාවේ ආශ්චර්ය හෙවත් ඒෂියා මිරකල් ඉකොනොමික්ස් බවට පත්ව අවසන්. ඈත අතීතයේදී ඔය හොංකොං රාජ්‍ය හොරුන්ගෙන් පිරලා තිබුණා. ජපානය තුළ සහල් පවා සොරකම් කරන මහා කැරලි කෝලහල ඇති වුණා. හොඳේ දුප්පත් රටක් බවට එදා ජපානය පත්වෙලා තිබුණේ ඇත්තටම. මේ වගේමයි සමහරුන් කිව්වේ තායිවානය සහ සිංගප්පූරුවත් කවදාවත් සංවර්ධනයේ අරුණලු දකින්නේ නෑ කියලයි. අද කොහොමද නේද? අපි දැන් 76 වසරක් පුරා එකෝ සිංගප්පූරුව වෙන්න, නැත්තම් තායිලන්තේ වෙන්න නේද, එහෙමත් නැත්තම් තායිවානේ වෙන්න, එහෙමත් නැත්තම් කොරියා වෙන්න තාමත් උත්සාහ දරමින් ඉන්නවා. මේ රටවල් දශක දෙක තුනක් හතරක් ඇතුළත මහත් දියුණුවක් ලබද්දී අපි එන්න එන්නම ප්‍රපාතයට, අගාධයට, වලටමයි වැටුනේ. ඇත්තටම මේ රට ගෝලීය පංචමහා කේන්ද්‍රස්ථානයක් කරන්ට තිබුණු රටක්. ඒ සඳහා දැනුම, බලශක්තිය, වෙළඳාම, ගුවන් සහ නාවික ක්ෂේත්‍ර ජයගන්ට තිබුණා අපට. නමුත් ප්‍රාග්ධනය සහ තාක්ෂණය කියන ප්‍රධාන සාධක දෙක දිනාගත යුතුව තිබුණා. ඒ සඳහා සම්බන්ධතා සහ සහයෝගය අපට ලැබුණත්, අපට තිබුණත්, ඇයි මේ රටට මේ දේවල් අත්කරගන්ට බැරි වුණේ කියලා දැන් කල්පනා කරන්නටම ඕනේ. හොඳේ, ඔව්. අපේ පාලකින් ප්‍රාග්ධනය සපයා ගැනීමේදී ආයෝජකින්ට මේ රට එපා කළ බව ඔබට ඉතින් ආයි අමුතුවෙන් කියන්න ඕනෙද නේද? 10% කොමිස් එකේ සිට 50% දක්වා 50 ඉක්මවන කොමිස් ගැහිලි නිසා මේ රට අතහැර ගිය ආයෝජකින් නතර වුණේ සිංගප්පූරුව, තායිවානේ, තායිලන්තේ, හොංකොං වගේ රටවල් ළඟ. අනිසි දේශපාලන බලපෑම් සහ නිලධාරිවාදයත්, බාධාකාරී රෙගුලාසිත් මේ රට සුපිරි ආයෝජකින්ට එපා කළා. ඒ වගේමයි ඉහවා ගිය දූෂණය. මේ තමයි මේ රට විශාලම ප්‍රපාතයට ඇදලා දාපු වැදගත්ම සාධකය. හොඳේ, ඊට කදිම උදාහරණයක් අප ඊයේ වාර්තා කළා. ඒ වෙරිටේ රිසර්ච් ආයතනයේ අලුත්ම වාර්තාව. 2024 වර්ෂය තුළ ක්‍රියාත්මක මහා පරිමාණ ව්‍යාපෘති 50ක් තෝරගෙන තිබෙනවා ඔවුන් ඔවුන්ගේ පරීක්ෂණය සඳහා. මේ මහා පරිමාණ ව්‍යාපෘති 50න් 21ක් දේශීය ණය සහ ප්‍රධානයන් යටතේ ක්‍රියාත්මකයි. 29ක් විදේශීය ණය සහ ප්‍රධානයන් යටතේ ක්‍රියාත්මකයි. හොඳේ, දැන් මේ ව්‍යාපෘතිවල සමස්ත වටිනාකම දන්නවද? රුපියල් ට්‍රිලියන 1.01ක්. ඒ කියන්නේ කෝටි වලින් නම් රුපියල් කෝටි ලක්ෂයකට වැඩි. රුපියල් කෝටි ලක්ෂයකට වැඩි පොඩි පහේ ගානක්ද නේද? හත්මුතු පරම්පරාවකට ගෙවන්ට වෙන ණයකන්දක්. හොඳේ, දැන් වෙරිටේ රිසර්ච් ආයතනයේ මේ ව්‍යාපෘති 50 පිළිබඳව තොරතුරු ඉල්ලලා තියෙනවා. හරිද? හරිනම් නීතියට අනුව මේ ව්‍යාපෘතිවල තත්ත්වය සියලු තොරතුරු ජනතාවට ප්‍රසිද්ධ කළ යුතුමයි. ඇත්තටම ජනතාව ලෙස අවාසනාව කියන්නේ අපිට එවැනි තොරතුරු ඕනයි කියලවත් අපි දන්නේ නෑ, අපි ඉල්ලන්නේ නෑ, අපි සටන් කරන්නේ නෑ නේද? මේ ව්‍යාපෘතිවල විස්තර
ඒවා ක්‍රියාත්මක කිරීමේ පදනම, ප්‍රතිලාභින්ගේ විස්තර, ව්‍යාපෘතියේ අයවැය මූල්‍ය වාර්තාව, අදාළ අනුමැතිය, වැදගත්ම දේ ප්‍රසම්පාදන තොරතුරු සහ කොන්ත්‍රාත්වයේ විස්තර. මේවා ප්‍රසිද්ධ කරන්නටම ඕනේ රටවැසියන්ට දැනගන්ට. හොඳේ, නමුත් මේ මහා පරිමාණ ව්‍යාපෘති 50න් 21%ම ප්‍රසම්පාදන තොරතුරු හෙළිදරව් කරලා නැහැ. හරිද? ප්‍රසම්පාදන තොරතුරු හෙළිදරව් කරලා නැහැ. ප්‍රසම්පාදන තොරතුරු හංගනවා කියන්නේ මෙතින් ආයේ මොනවද කතා නේද? වංචාව දූෂණයට පාර හදා ගන්නවා කියන එක. දැන් ඔබට තේරෙනවද, විදේශ ණය සහ රට ඇතුලෙන් ගන්න ණයවලින් හදන කරන වැඩවලට මොකද වෙලා තියෙන්නේ, මොකද වෙමින් තිබෙන්නේ කියලා? අපේ රටේ පාලම් බෝක්කවලට වැය කරලා තියෙන මුදල් කන්දරාව බැරුවොත් රනින් ආලේප කරන්න තිබුණා. ඕ, ඉන්දියාවට පාලම් දෙකක් විතර හදන්න තිබුණා මෙහි ඉඳලා. ඒ තරම් ධනස්කන්ධයක් අපි නාස්ති කරලා තියෙනවා. ඒ අය හොරා කාලා තියෙනවා. මෙන්න මේ දූෂණේ වංචාව නිසා තමයි අපට අද දුක් විඳින්නට හිඟාකන්ට වෙලා තියෙන්නේ. හොඳේ, ආසියාවේ ආශ්චර්යය අහිමි වුණේ හොරු නිසා කියලා මතක තියාගන්න කියලා අද ටෙලිවැකිය අවසන් කරනවා. ඔව්, හොරු නිසාම තමයි.